විෂන් කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කයා එකක්. ශ්‍රී ලාංකීය සිංහල ගීත වංශකතාව තුළ ප්‍රතිභාපූර්ණ නවෝත්පාදන භාවයන් රසික සහෘදීන් වෙත තිළිණ කරමින් අනාගතයට අපූර්ව මේසි සංකලනයක් ඉදිරි කරමින් ලාංකීය වාද්‍ය කලාව ලොවට ගෙන ගිය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා කරලීට පිවිසියේ 70 දශකයේ මුල් භාගයේදී සංගීත ශාස්ත්‍රය තුළ පතාක යෝධයෙකු ලෙසින් හැඳින් වූ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා මෙරට ගීත කලාවට එක්කළ ගීත ප්‍රමාණය අතිමහත්. 1942 වසරේ පෙබරවාරි මාස 15 ගොතටුවේදී උපත ලැබූ සනත් නන්දසිරි මහතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ ගොතටුව මහාවිද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය සඳහා දෙමටගොඩ ශාන්ත මැතිව විද්‍යාලයට ඇතුළත් වූ සනත් නන්දසිරි මහතා උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ මහාබෝධි මහාවිද්‍යාලයෙන්. ඉංග්‍රීසි භාෂාවේද නිපුණත්වයක් දැක් වූ සනත් නන්දසිරි මහතා පාසල් සමයේ පටන් ගුවන්විදුලිය සමග සම්බන්ධ වෙමින් සංගීත වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නා. 1960 වසරේදී ඉන්දියාව බලා ගිය ඒ මහතා බාත්කණ්ඩේ සංගීතය හදාරමින් ඉන්දියාවේ ලක්නව් රේඩියෝවටද සම්බන්ධ වුණා. 1965 යළි ශ්‍රී ලංකාවට පැමිණි සනත් නන්දසිරි මහතා 1967 සැප්තැම්බර් 7 අම්පාර උවන මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙසින් පත්වීම ලැබුවා. ඉන්නතුරුව කැලණිය සරසවේ කථිකාචාර්යවරයෙකු ලෙසින්ද සේවය කළ ඒ මහතා මෙරට සංගීත ශාස්ත්‍රයට දායහද කර ඇති ශිල්පීන් ප්‍රමාණයද අතිවිශාලයි. පසුබිම් ගායකයෙකු, සංගීත සංයෝජකයෙකු, ගුරුවරයෙකු සහ ප්‍රවීණ ගායකයෙකු ලෙසින් සනත් නන්දසිරි මහතා ශ්‍රී ලාංකීය සංගීත කෙත පෝෂණය කරන්නට කළ මෙය වචනෙන් කිව නොහැකි තරම් අතිමහත්. අද පෙරරුවේ සිය නිවසේදී අවසන් හුස්ම පොද වාතලට එක් කරමින් දිවිගමනට සමුදුන් මෙම උත්කෘෂ්ට කලාකරුවාණන්ට නිවන් සුව ලැබේවායි යන්න හිරු ටීවී ප්‍රාර්ථනයයි.